අයිබෝවන් අපි අද මේ තුන්වෙනි පරිවර්තනය තමයි ඔයාලට ගෙන ඉන්නේ පරිවර්තනය කොහොමද කරන්නේ කියලා ඔයාලා දන්නවා හරිද මේ තුන්වෙනි පරිවර්තනය ඒතකොට පළවෙනි සහ දෙවෙනි පරිවර්තන වල වීඩියෝ ලින්ක්ස් මේක මේ වීඩියෝ එකේම ඩිස්ක්‍රිප්ෂන් එක යටතේ දාලා තියෙනවා අනිවාර්යෙන් ඒ වීඩියෝස් බලලා එන්න එහෙම නැතුව මේක බලන එකේ ලොකු තේරුමක් නැහැ නික මර ඉලිවලට වැඩේ කරගෙන යන්න හරි මේකෙදි මෙන්න මේක තමයි විශේෂයෙන් කියන්න තියෙන්නේ පරිවර්තනයක් තියෙනවා පීවර 7කින් කරන්න ඕන හරි මෙන්න පීවර 7කින් මම කරලා තියෙනවා ඊට පස්සේ මෙන්න මේ බොක්ස් එකේ තියෙන ප්‍රතිකාරක විතරයි ඔයාට පාවිච්චි කරන්න පුළුවන් ඒක විශේෂයෙන් මතක තියාගන්න දැන් මේ ක්‍රමයේ දැක්කම මම හරි කියලා හිතෙන්න පුළුවන් නමුත් මේ ක්‍රමයේ වැරදි. පියවර 7කින් ක්‍රම දෙකකට මේක කරන්න පුළුවන්. එකෙන් මේ එන ක්‍රමය වැරදි. හේතුව තමයි බලන්න මේ ක්‍රමය හොඳට බලියාගෙන වරන්න. මලෝර මෙන්න මෙතෙන්දි බලන්න. මෙතන කීටෝන කාණ්ඩයත් කාබනික කාණ්ඩයත් තියෙද්දි ගිනාඩ් හදනවා. ගිනාඩ් එක කාබනික කාණ්ඩයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. එතකොට මේක හදපු ගමන් මේක ස්ථායි නැති වෙනවා. මෙයා මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරලා විනාශ වෙනවා. මෙතනින් මේ විදියට මේ D එක ගන්නකම් තියෙන්නේ නැහැ. ඒ හේතුව නිසා. හරි. එහෙමනම් මේ ක්‍රමේ හරියන්නේ නැහැ. එහෙනම් මේක හදන ක්‍රමය මොකක්ද? ටිකක් try කරන්න. try කරලා බලලා ඊට පස්සේ වීඩියෝ එක බලන්න. හරි? එහෙනම් අපි දැන් පරිවර්තනය කරන හරි විදිය ගැන බලමු. බලන්න මෙතන තියෙනවා D එකක්, මෙතන ඇසිඩ් කාණ්ඩයක් තියෙනවා. එතකොට මේක මෙටා ඵලයක් වෙනවා. හරි? මෙයාට සාපේක්ෂව මෙයා මෙටා ස්ථානේ, මෙයාට සාපේක්ෂව මෙයා මෙටා ස්ථානේ. මේ D කියන්නේ ඩියුටීරියම්. හයිඩ්‍රජන්වල සමස්ථානිකයක්. විශේෂිත හයිඩ්‍රජන් පරමාණුවක් කියන එක මේ ඩියුටීරියම් කියන එක කාබන් දාමයකට කාබන් වලයකට යම් තැනකට සම්බන්ධ කරන්න පුළුවන් ආකාරය ගැන වට මතකයක් තියෙන්න ඕන අවබෝධයක් තියෙන්න ඕන. ඒ තමයි ගිනාඩ් හදලා. ගිනාඩ් ප්‍රතිකාරකයේ හදලා අපි ගිනාඩ් කියන්නේ මේ නිකන් මෙතනින් පොඩි එකක් මම ලියන්නම්. මේ වගේ CH3NGBr CH4 කියන එකේ හයිඩ්‍රජන් එක එක අයින් වෙලා මෙතන කාබ් ඇනයනයක් විදියට තියෙනවා මෙන්න මෙහෙම මයිනස් එකක් මෙතන ප්ලස් එකක් කොහොමද තියෙන්නේ හරි එතකොට මේ කාබ් ඇනයනේ මෙන්න මේ කෑල්ල ඉවත් වෙලා යන කොටස ඒ වෙනුවට මේ කාබ් ඇනයනයට හයිඩ්‍රජන් පරමාණුව තියෙන ඕනම එකකින් ඇවිල්ලා ගැලවිලා සම්බන්ධ වෙ හැකියාව තියෙනවා ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුව ගැලවීමේ හැකියාවක් තියෙන තැන් වලින් ඒ කියන්නේ ආම්ලික දේවල් වලින් ගොඩක් දුරට x+ ගැලවිලා ඇවිල්ලා මෙතන සම්බන්ධ වෙ හැකියාව තියෙනවා ඒ නිසා තමයි ඍණාත්මක ප්‍රතිකාරක අපි හදන්නේ ඊතර මාධ්‍යයෙන් හරි දැවිය මාධ්‍යයෙන් හදන්න බෑ ඒකයි ඊතර වගේ නිර්ද්‍රව්‍ය මාධ්‍යයකදී මේ බලන්නේ මැග්නීසියම් වියල ඊතර සමග හදන්නේ ඊතර තිබුණත් නැහැ එතන ජලයේ තිබුණොත් වියලෙ නැතුව ජලයේ තිබුණොත් ඍණාත් හදන්න බෑ හරි ජලයේ තිබුණොත් එන්නේ ජලයේ හෝ H+ දෙන ඕනෝලියක් තිබුණොත් එන්නේ H+ එක ඇවිල්ලා මේ කාබ් ඇනයනයට සම්බන්ධ වෙලා හරි CH4 කියන නැත්තම් අදාළ හයිඩ්‍රෝකාබන් දාමය හයිඩ්‍රෝකාබනය පිට වෙලා යනවා හරි එතකොට මේ දාන H+ වෙනවන D+ දැම්මොත් ඒ ඍණාඩ් එකේ කාබ් ඇනයනයේ තියෙන තැනට ඍණ ආරෝපණය තියෙන තැනට D එකක් සම්බන්ධ කරන්න පුළුවන් හරි එතකොට මේ මොනවද මුලින්ම ගන්න කියලා තීරණය කරන්න ඔයා බලන්න මෙයා ගත්තොත් මෙයාගේ මේ හැලජන් එක හරහා ගිනාඩ් එකක් හදලා මෙතන D එකක් සම්බන්ධ කරන්න පුළුවන් හරි එතකොට ඒ D එක හැදුවට පස්සේ විශේෂිත ගුණයක් නැහැ ඕතපරාය මුකාරකද මෙටාය මුකාරකද කියලා ඊට පස්සේ ඒ බෙන්සීන් වලයට අපිට පුළුවන් සම්බන්ධ කරන්න නැවත බ්‍රෝමීන් කාණ්ඩයක් නැත්නම් හැලජනයක් සම්බන්ධ කරලා ඒ හරහා ග්‍රිනාඩ් එක අරගෙන ඒ ග්‍රිනාඩ් එකට මෙන්න මෙයා දාලා මේ ඵලයට අපිට යන්න පුළුවන් හරි එතෙන්දි පොඩි ප්‍රශ්නයක් එනවා නමුත් ඒ ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නයක් එක්ක ගත්තම හරි මෙතන තියෙන ප්‍රශ්නයත් එක්ක ගත්තම ඒක ප්‍රශ්නයක් නෙමෙයි මෙතෙන්දී ලොකු ප්‍රශ්නයක් වෙනවා මේක ප්‍රතික්‍රියා කරන නිසා හරි එහෙමනම් අපි මොකද්ද ගන්න ක්‍රමය මෙතෙන්දී අනුගමනය කරන පියවර බලන්න මේ විදිහටම මුලින්ම මේක අරගෙන මැග්නාට් හදලා
ඒකට මෙයා දානවා වෙනුවට අපි දාමු දැන් මේක දැන් මේ මොකද්ද මොන අරමුණෙන්ද මේ ඵලය අරගෙන මෙයාට ජලය දාලා ඔච්ච කරන් ඔක්සිකරණය කරලා ඊට මේක මෙටා ඵලය නිසා Br2 ආදේශ කරන මේ සම්බන්ධ කරනකොට මෙයාට සමේශ මෙටා ස්ථානයට හරියටම සම්බන්ධ වෙනවා ඊට පස්සේ යාරා මේ ගන්න පුළුවන් නමුත් මේ ක්‍රමය ගොඩක් වෙලාවට වර්ධිනවා හරි වර්ධිනවා කියන්නේ කරන්න අමාරුයි මේක මෙයා මෙයත් එක ප්‍රතික්‍රියා වෙන නිසා ඒක නිතරම අපි අනිත් ක්‍රමයට යන්න ඒතර මුලින්ම අපි කරන්න ඕන මේ ප්‍රමේදී හිතන්න පියවර හතගෙනත් හිතලා තමයි වැඩේ කරන්න ඕන විනාඩියක අරන් විනාඩියකට අදාළ තැනට D එක සම්බන්ධ කරලා ඊට පස්සේ නැවත BR එකක් සම්බන්ධ කරලා ඒ හරහා විනාඩිය අරගෙන මේ විදියට මෙන්න මේ කාණ්ඩේ සම්බන්ධ කරන්න ඉතරයි කරන්න තියෙන්නේ හරි එහෙනම් අපි මෙතෙන්ට දාමු මේ දින මේක වෙනුවට හරි D2O D2O DCl හරි එතකොට මෙන්න මේ ටික වෙනුවට හරි අපිට මෙතනට සම්බන්ධ කරගන්න පුළුවන් D එකක්. ඔන්න D එකක් සම්බන්ධ කරනවා. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ තමයි අපි නැවත මේකට සම්බන්ධ කරන්න ඕන හැලජන්. ඒකට දානවා දිල දින ප්‍රතිකාරකය. හරි. දිල දින ප්‍රතිකාරකය දාන්න. Br2 FeBr3. හරි. එහෙම දැම්මම D එක මෙහෙම තියෙයි හරි D එක කොහොම තියෙයි එතෙන්ට සාපේක්ෂව මේ මෙතෙන්ටම වෙන්නත් පුළුවන් මෙතෙන්ට වෙන්නත් පුළුවන් මෙතෙන්ටද 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 කියලා අදාල් නැහැ හැමදැනටම මේකේ සම්බන්ධ වෙන සම්භාවිතාවයක් තියෙනවා සම සම්භාවිතාවයක් BR එක සම්බන්ධ වෙන්න දැන් අපිට ඕන මෙයාට සාපේක්ෂව මෙටා ස්ථානයට සම්බන්ධ වෙන්න හරි මේ D ට සාපේක්ෂව මෙටා ස්ථානයට මේ සම්බන්ධ වෙනවා BR එකක් මේ විදියට ඔන්න ඕක තමයි ඕනේ. ඉතින් අපි හැදෙන පළවලින් අදාළ පළේ වෙන් කරලා ගන්නවා. හරි. ඒක අපිට අදාළ ක්‍රමයක් නෙමෙයි. වෙන් කරලා ගන්නවා කියලා හිතලා මේක හදන්න. එච්චරයි. හරි. ඊට පස්සේ කරන්නේ මේ BR එක මගින් විනාඩිය හදන්න ඕන. ඒ විනාඩිය හදන්න මෙතනට දාන්න. හරි. මෙතනට දාන්න මැග්නීසියම් සහ really ether කියන්නේ CHCO CHT කියන ether එක ගන්න අපිට දීලා තියෙන ether එක මේක ඒක එතකොට මේ D එකට සාපේක්ෂව මෙතන ස්ථානය වෙනතට විනාඩ් එක ඇති වෙනවා මේ විදියට MgBr කියලා හරි ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ MgBr එකට කීතෝණ කාණ්ඩයක් සම්බන්ධ කරගන්න නම් හරි කීතෝණ කාණ්ඩය සම්බන්ධ මෙනේ කාණ්ඩය අහදා ගන්න තියෙන ඇසිඩ් ඇල්ඩිහයිඩ් එක දාන්න හරි ඇසිඩ් ඇල්ඩිහයිඩ් එක දාමු මේ තියෙන CH3 CHO දාන්න තාපුකම මොකද වෙන්නේ මේ D එකට සාපේක්ෂව මෙටා ස්ථානයට මෙහෙම D එක තියෙනවා සාපේක්ෂව මෙටා ස්ථානයට මේක සම්බන්ධ වෙනවා විනාඩියක සම්බන්ධ නම් ඇති වෙන්නේ මෙහෙම මෙන්න වගේ ඵලයක් ඇති වෙන්නේ හරි එච් එකක් තියෙනවා උඩට O MgBr හරි ඔව් MgBr හදියෝ හරි ඔය දෙය ඊට පස්සේ අපි මෙයා ජල විච්ඡේදනය කරන්න ඕන ජලය දාලා හරි එතකොට ඇති වෙන්නේ බලන්න මෙතන OH එකක් බවට පත් වෙනවා ජලය දාන D D නෙමෙයි H2O HCl දාන තාලා මෙතන යලි ඡේදනය කරනවා මෙතන විදිහට D එක ඒ විදිහටම මේ 3D කොහොමද තියෙනවා හරි ඊට පස්සේ මෙයාට ආම්ලික පර්මැංගනේට් දාලා තැ KMnO4 KMnO4 දානවා නිකන් හරියන්නේ නැහැ HCl එක දාන ආම්ලික කරන HCl KMnO4 දාන දැම්මහම පස්සේ ඔක්සිජන් ඔක්සි කරලා කීටෝන එන්න එතකොට අදාළ ඵලය මේක ලැබිලා පියවර ගානක් 1 2 3 4 5 6 7 හතක් හරි මේක තමයි හරි ක්‍රමේ කලින් කියපු ක්‍රමයේ පුතේ වැරදි ඒකට හේතුව අර ගීනාඩ් දෙක ඒකෙම තියෙන කාබනීය කාණ්ඩයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා හරිද එතකොට නමුත් මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ මෙතන ප්‍රශ්නයක් ආවොත් වෙන්නේ මෙයාට සාපේක්ෂව මෙටා ස්ථානයටම සම්බන්ධ වෙනවාද කියන එක මෙටා ස්ථානයට සම්බන්ධ වෙන්නේ නැහැ මෙයාට තමයි මෙතන 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 සම්බන්ධ වෙන්න පුළුවන් නමුත් අපිට පුළුවන්
ඒ අද අපිට ඕන ඵලය ඇතුළ ඵල වලින් අපිට ඕන ඵලය වෙන් කරලා ගන්න. අරගෙන ඉතුරු පියවර ටික මෙහෙම යනවා. ඒක අපි ප්‍රායෝගික කරනකොට එන ගැටලුවක්. සාධාන්තිකව මේක කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මම හිතන්නේ මෙතෙන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් බලන්න මේ ක්‍රම ගැන හිතන්න පියවර ගන්න කිව්වන් සමාලක ක්‍රම දෙකක් තියෙන පුළුවන් එකක් වරදින්න පුළුවන්. හොඳට හැම වෙලෙම පරිවර්තනයකදී වා හිතන්න ඕන. ඒ අපිට දීලා තියෙන ඵලය හරිද? අපි කරන් යනකොට කාබන් දාමේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ අපි අලුතෙන් හදන තව කාණ්ඩයක් එක ප්‍රතික්‍රියා වෙනවද? එහෙම ප්‍රතික්‍රියා වෙනවා නම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. හරි? එහෙම වෙන්නේ නැති මාර්ගයකින් තමයි අපි යන්න ඕන. එහෙම කරොත් ඒ පරිවර්තනය නැත්නම් ඒ අපේ ක්‍රියාකාරකම හරියට කරගන්න බැරි වෙනවා. හරි? දැන් කාබන් රසායනයේ වැදගත්කම ගැන ඔයා දැනගන්න ඕන. ඒ ගැන වීඩියෝ එකක් වෙනම කියලා තියෙනවා. ඒකත් ඩිස්ක්‍රිප්ෂන් එකේ දිනා. ඒකත් ඔයා අනිවාර්යෙන් බලන්න. හරි. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඊළඟ පරිවර්තනයෙන් හමු වෙමු. එහෙනම් ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.